අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් plant technology youtube channel එකත් එක්ක දෙනවා ඔයාලව. ඉතින් අද මම අරන් ආවේ ගස්වල මල් පිපෙන්න ඒ වගේම ගෙඩි හැදෙන්න භාවිතා කරන්න පුළුවන් සුපිරි පෝර එකක් ගෙදරදිම හදාගන්න ආකාරය. වීඩියෝ එක යන කලින් මතක් කරනවා ඔයා තාමත් plant technology youtube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන රතුපාට subscribe button එක click කරන්න. ඊට හැපැත්තේ ඉන්න bell icon එක click කරලා ऑल नोटिफिकेशन ऑन कर लिया एट मम्मी वे वीडियो दापेगा नोटिफिकेशन गिना पुलवा इत मे दीयर ओर का आवश्यकरा प्रधान आवश्यक अमद्रव्य दिखाई एतमई सहल ये वगेम सुधुलून इति दिनपत सहल लोदू जले अभी निवसी क्रीम सिद्धकर मे सहल से जले गया इतम तीयल पोषण सहित दीयरया इति मे सुधुलून पतकिया ඉතමත් හොඳ පොහොරක් වගේම ශාකවලට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් හොඳ ආරක්ෂකයක්. අපි නිවසින් ඉවත් කරන මේ අමුද්‍රව්‍ය දෙක යොදාගෙන ඉතමත් කාර්යක්ෂම ඒ වගේම ඉතමත් වේගෙන් ප්‍රතිඵල ලබා දෙන පොහොරයක් අපිට හදා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම සහල් සේදූ ජලය ලීටර් 1කට සුදු ලුණු පොතු අහුරක් එකතු කර ගැනීම කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඉතමත් පහසුවෙන් මේ දියරේ හදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ අමුද්‍රව්‍ය හොයා ගැනීමටත් හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් මිශ්‍ර කරගෙන පැය 24ක කාලයක් අපි මේ දියරය අඳුරු ස්ථානයක තියන්න ඕනේ. විශේෂයෙන්ම මතක් කරනවා මේ සඳහා අඳුරු ස්ථානයක් භාවිත කරන්න ඕනේ. ඉතින් පැය 24කට පස්සේ අපිට මේ දියරය භාවිත කිරීමට හැකිය ආකාරයෙන් සැකසී තියෙනවා. ඉතින් අපිට මේ දියරය පෙරීමකට ලක් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම පෙරීමකට ලක් නොකර ශාගේ මුල් කලාවයට යොදා ගැනීමට අපිට හැකියාව තියෙනවා. මේ දියරේ විශේෂත්වය තමයි ඉතාමත් කෙටි කාලයකදී ප්‍රතිඵල ලබා දීම. ඉතින් සතියකට එක වතාවක් මේ දියරේ භාවිත කිරීමට ඔයාලට පුළුවන්. ඒ වගේම ඉතාමත් කෙටි කාලයකදී මල් සහ ගෙඩි ලබා ගැනීමට ඕනිම ශාකයකට මේ දියරේ භාවිත කරන්න පුළුවන්. ඉතින් අපිට මේ දියරේ මල් ශාක සඳහා ඒ වගේම එළවලු ශාක සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම එළවලු ශාක වලට යොදාගද්දී මේ දියරේ අඩංගු වන සුදු ලුණු පොතු මගින් මේ දියරේට අඩංගු කරන යම්කිසි රසායනික නිසා විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිද්ධ කරනවා මේ එළවලු ශාකවලට. ඉතින් ඔයාලට ගෝවා ඒ වගේම වම්බටු වගේ නිතරම පලිබෝධ හානි වෙන ශාකවලට මේ දියරේ භාවිත කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම එළවලු වර්ගවලට භාවිත කිරීමේදී ස්ප්‍රේ එකක් ආකාරයෙන් යොදා ගැනීම තමයි ගොඩක්ම සාර්ථක වෙන්නේ. ඉතින් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා දන්නවා නම් ෂෙයා කරන්න. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු.